මුලින්ම ප්‍රකාශ කරේ හම්බන්තොටින් අක්කර 15000ක් ගන්නවා කියලා. ඒක තමයි කලබල වෙන්න හේතුව. මේක කර්මාන්ත එන්න ඕන. අපි ප්‍රශ්නේ තියෙන්නේ කිසි කෙනෙකුට හානියක් නොවන විදියට. අපි ඒක සාකච්ඡා කරලා කරගමු. සාමකාමීව ආපු උද්ඝෝෂණයට ස්වාමින් වහන්සේලාට එමෙන්න කලබල වෙන්න. මේ වීඩියෝ පට දැක්කනම් පොළු අතේ තියන් හිටියේ කවුද? ගල්වලින් ගැහුවේ කවුද? පොලිස්පතිතුමා ඉස්සරහදී ගල් ගැහුවේ. මම දන්න හැටියට කොළඹින් ගියපු කට්ටිය. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවේ රාත්‍රී නවත්තලා එයාලට බොන්න දීලා ඒ අය ඇවිල්ලා මේ කලබල ඇතිකුවේ. මන්ත්‍රීවරුන්ටත් මෙම වැදගත් අවස්ථාවට සහභාගී වෙන ලෙස VIP ඉන්විටේෂන් අපිට ලබලා දීලා තිබුණා. ඒ අනුව අපි මේ උත්සවයට සහභාගී වීම සඳහා කතානායකතුමා අපිට යන්න දෙන්නේ නැතුව මන්ත්‍රීවරුන්ට එලව එලව කොළඹින් ගිය තගාන කවි කන්වනායක ඇමෙත්තුමාගේ කොළොන්නාවේ තගාලා ගිහිල්ලා හාමුදුරුවන්ගේ ඔළු පළලා හාමුදුරුවන්ගේ සිවුරු ගිනි තියලා මේ කලබලයේ ඇති උනේ උසාවි නියෝගයේ කඩ කරපු නිසා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි එකට නායකත්වය දුන්නේ. ඔබතුමා පාරේ හිටියේ කොළඹින් හරෙන් මෙහෙන් ආපු මැරයෝ ගෙවල් වලට ගිහිල්ලා කරු කතානායකතුමනි අත දරුවන්ට පවා පාර දුන්නා. ඒ නිසා ඔබතුමාලා ඒකට පරීක්ෂණයක් කරන්න. ඔබතුමා රටට බැහැන්න කියනවා සිවුරු ගලවලා ගහපිය කියලා. හාමුදුරු හය දෙනෙක් ප්‍රෝහකට වෙලා ඉන්නවා. අපර්ම මන්ත්‍රීතුමා පොලිසිය ඉවසගෙන හිටියා මේක සැලසුම් කරලා තිබුණේ එකක් ඔවුන්ගේ මැරයෝ දාලා ගිලන් රතවලට ගහපු අය දැන් මෙතන සුදුහුණු ගන්න යනවා ඒගොල්ල කුටි කාගෙන ගියාට දැන් වේදනාවක් ඇති වෙලා හැප්පෙන්නව නම් වැරදි විදියට එහෙනම් ඒගොල්ල හොඳ පාඩම ඉගෙනගෙන ගියේ අද මේ චීන කර්මාන්තපුර හම්බන්තොට වරායේ චීනට විකිණීම ගැන කියන්නේ චීන කොලනියක් කරන්න යනවයි කියලා ජනවාරි 8ට කලින් කියපු අය හම්බන්තොට වරාය නාන තටාකයක් කියලා අවමන් කරපු අය එහෙම කියාගෙන ඇවිල්ලා අද අක්කර 15000ක් කියන්නේ කොළඹ නගරය වගේ දෙගුණයක් අනික මේ වැර රස්සා ලැබෙන්නේ මේ රටේ දරුවන්ට නෙවෙයි චීන එන්නේ චීනුත් එක්ක හැබැයි